Unlimited History Ape Jatika Katawa අපි අලිත් අපේ අන්නෙවිට ඩිස්ට්‍රී සාකච්චාවත් එක්ක ඔබට මතකඇති අපි සඳහන් කළ අපේ මහචාර්යතුමන් මේ දිනවල තොප්පිකල ප්‍රදේශයේ පුරාවිද්‍යා ගවේශයකේදිලයින්න. එතිදින් අපිත් බලාපොරොත්වවා ඉදිරියේදි ඒ ප්‍රදේශයේ සිටම මට සහන් ගෙනන්න ඔබට පුළුවන් අපටඒපිළිබඳ අනුග්‍රහකත්ය දක්වන්න විශේෂෙන් මැදරිය නෙලියට ගහිල්ල අපේ හුරුම සයාගෙන ගහිල්ලක්න්නන මට සනහාවලට අපි ඔ බලං ඉන්න එයටනං මේ දිස්වයි මේ වෙලාවේ. අපේ කාරියාලේ ඔෆිස්සගේ දුරකතනන්කෙ ඒකට කතා කරන්න පුලුවන් නැත්තන් අපේ මේ ඩස්ක්‍රප්ෂන්ගේ පල්ල හ තියනවා අප මිල් අංක සර්ග තියනවා මගේ තියනවා ඉතින් ඒ සම්බන්ධතා ඔස් වන්නත් අප ආමන්ත්‍රණය කරන්න පුළුව අපි නැවතත් සාකච්ඡාවට එන්නම් ඉතින් අපේ හ ස ො දව දින අප බලාපොරත්තියන ඒ එකම විශේෂෙන් මතක් කරනවා දැන් අපිී ඔබට තවත් විශේ සේවාවක් සයනෝ ඒ තමයි අපේ වැඩ ස්‍රහන්ද සබ්යිටල් හැටියටත් ඔබට බල්න්නකයට බලන්න පුළුවන්. මේ මොහතේ අපි හගන රඩියෝවෙන් අහගන එේ මනුහතරයිදස මට එේ මනු පහ ඒකමන්තර්ජාලයස්සේ සජීී වහන ට තරන්න බින්ද ඒක දක පනස් පහහිතිස්වන හැටතුන බින්දුව යයික පනස් පහහිතින හැතුන කිය දුරගතනන් ෙට කතාකල්ලත් ප්‍ර්නයම කරන්න පුළුවන්. ි අයි නෝර්ත්ත පදනනි සාකචාපට අපි කතා කරම හිටියේ දෙවනනි ජෙට්ට තිස්ස රජතුමාගේ කාලයේදී ඒ රජතුමා ඇද්දළකර්මාන්තය සම්බන්ධයෙන් ගත්ත ඥානාන්විත පියවර සම්බන්ධයෙන් ඔහු දළකඩ කරමාන්තය ම නැත ඇදලකර්මාන්තය සම්බන්ධයෙන් ශිල්පායතනයක් පිහිටවල මහජනතාව ඇද්දලකර්මාන්තයේ බිවිධ වෙනත් බහන්ඩ ඇදද ර පිට ටයවනට වැඩිය අදලෝලින් කරන නි්ාදන අපනයනය කිරීම සඳහා උනන්දුගරවීම වැඩපිළි වෙලක් කරයි කියලා කියපු කතාව ඉතිී ජට තිස රජතුමා අයි වගේ බොහම ඥානාාන්මත වැඩකොටසක්කරපු රජවරයක් ඊට පස්සේ ජෙට් තිස රජතුමා ගැන අපට ඒතරං මහවන්සේ වනත් සඳහන් කරන්නේ නැහැ වැඩි විස්තර නමුත් ඔහු විසින් ගත්ත ක්‍රියාමාර්ගය මේ ඇත්දලරමාන්තය සම්බන්ධයෙන් අපට ඒ මගින් ඔහුගේ තිබිච්ච දුරදක්නා ඥානය ගැන යම්කිසි අදහසක් අපට ලබාගන්න පුළුවන් වෙනවා දෙවන ජිට්ට තිස රජතුමා අවුරුදු නමයක කාලයක් රාජ්‍ය කරගෙන ගිය එතකොට මේ එදැන් අප දන්න ඊට කලින් හිට පු රජවරු අවුදු විසියාාටයි විසිය හතයි කැල පාරට ජට තිස රජයතුම අවුදු නමයකට බහිනවා ඔහුගේ කාල්ලය ඉතිං ඒකෙන් අපට පේනවා ආයත් වරක් දෙෙට තිස්ස රජතුමාට්ට තමාගේ ස්ථාවරත්වය පෞත්වාගෙන යන්ඩ හුක්ට ගොහගේ පෞද්ගලික කටයුත්තු පෞද්ගලික ක්‍රියාපිළිවෙල්ල එතරං දුරට උදව්කරන්ඩ නෑවගේ තමයි අපට පේනේ මකද ඔහුගේ රාජ්‍යකාලේ අවුදු න මේකට සීමවීම නිසා සමහහිටයක ඔහුගේ වයස නිසා වෙන්ඩත් පුළුවන් ගොද ඔහුගේ උට කලින් හිටපු ජතුම අවුදු විසිියටක් රාජ්‍ය කරනේ ඇතවට අයියා මේ බාලප සොහිරාණේයයි අවුරදු විසිටක් රාජ්‍ය කරහම බාල සොහිරාත් සැහැන අයසක් ්‍යයනවාන ති ඔහුටත් අවුරදු විසිටක් නිකමෙක්කහේ හට ජීවිතකාලෙට ඉට පස්සේ හුට රාජ්‍ය පාලනය කරන්න්න අවුදු නමේකක්ගේ ෙටිකාලයක් ඉතුරල්ලා තිබුණ වඩ පුොුවන් නමුත් මෙහිදී වැදගත් වෙන්නන්නේ ඉට පස්සේ ජට් තිස රැතුමගේින් පස්සේ ඒ රජතුමාගේ ඇවෑමෙන් ඔහොගේ පුතා තමයි රාජ්‍ය පත් වෙන්නේ ඒ රජතුමා ගැන අපේ හිතවත් ශ්‍රාවකය හම කෙනකක් හොඳින් හලතියනවා අපිත් බොහම ප්‍රිය කරන රජෙක් බුද්ධදස රජතුමා. එතුට බුද්දහස රජතුමා කියලා කියපු ගමම්ම අපේ ඔල්ුවට එනවා මේ මහා වෙදදුරෙකුගේ ප්‍රතිරූපය අ මේසාර්පයායට සැත්කම කරලා සාර්පයාට සැ ට චිත්‍රය ඔල්ුවට එනවා. ඉතිං බුද්දහස රජතුමා ොහම ථාව රජ්‍ය කාලයක් කරගෙනගගේ හු ක්‍රිස්තු වර්ශයෙන් තුන්සයතිස් හතේ ඉඳලා ක්‍රිස්තුර්ශයෙන් තුන්සය හැට පහ දක්වා. අවුරුදු විසි නමයක කාල පරිච්චේ දෙයක් ඔහු රාජ්‍ය කලා. එතකට මටපේන යෙවගේ පියා ජෙට්ටතිස්ස ස්තරමක වයෞුරදධභාවෙන් ඉන්ඩ ඇතේ. අවුරදු නේකකාව කාලෙ කොට රජ්‍ය කරන්න පුළුවන්වෙඩට තේනිසා වෙන්ඩුවන. එතකට බුද්ධ දහස රජතුමා ගැන වන්සකතාවත් ඉතා වැදගත් විස්තරයක් අපට සපේලා තියනවා. ඉවිතරක් නෙමේයි තුමා විසින් කරපු වැඩ කටයුතු අපට අද බලන්ඩ ඉතුරවෙලා තියනවා. බුද්දු දහස රජතුමා ප්‍රචලිත වනේ වෛ්‍යවරෙක් හැටියට. එතකොට ඔහු වෛද්‍ය හැටියට ප්‍රචලිත වනා කියන කතාව වන්සකතාවල වාර්තා කරලා තියනවා වගේම අපට එපින්තු ප්‍රධාන සාක්ෂයකු තියෙනවා. ඒමකක්ද රජතුමා විසින් රචනා කරනලද වේද පොත. සාරාර්ථ සංග්‍රහය නමින් හඳුන්වන්නේ ඒ වෙද පොත්ත දැන් අදට වනත් සාරාර්ථ සංග්‍රහය මුද්‍රණ දවාරයෙන් පිට කරලා තියනවා විධ ප්‍රකාශකය අප සාරාර්ථ සංග්‍රහය අරගෙන බලන්න පුළුවන්කම තියෙන එතකොට බුදදස රජත්තුමා සාරාර්ථ සංග්‍රහය කෙටුම්පත් කරා කියන එක අදහස් වෙන්නේ ඔහු ඒතාක් පැවත්ති වෛද්‍ය ශාස්ත්‍රය මේක ග්‍රන්ථරූඩ කරන්ඩු ඕමනායි කියන අදහසේ හිටියා එතකොට මේ සාරාර්ථ සංග්‍රහය තුළතියෙන සම්ප්‍රදාය, අපේ දේශීයව පැවතිච්ච වෙදකමයි, ඒ ඉන්දියාවෙන් පැමිනිිච්ච අයුරුවේද. වෛද්‍ය ාස්ත්‍රයයි ඒ සම්මිස්ශ්‍රණය වෙලලා හැදිච්ච සම්ප්‍රදායක් පිළිබඳව වඩ ඕන මගේ ගැනි විසක් නෙක්න මේ එකක ඒ වගේ දෙයක් ස්තර වශයෙන්කි අන්ඩ. නමුත් එතුමා ඒ සාරාර්ථ සංග්‍රහය කියලා සංග්‍රහ කලේ බුද්දර්ශ රජතුමාගේ කාලෙ ක්‍රස්තුවර්ශයෙන් හතරවෙන සතවර්ශය වෙනකොට මේ ලංකාවේ සම්භාවිත වුණු වෛද්‍ය ශාස්ත්‍රය තමයි එතුමා ඒ කටුම්පත් කලේ කෙටුම්පත් කල්ලාඒ ග්‍රන්ථයක් කළට ඉදිරිපත් කලේ. එතකට බුදුදශ රජතුමා සම්බන්ධයෙන් කතා කරනකොට අපට ඉගෙන ගැන්ඩ හුඟක් ජාති තියනවා. බුදදශ රජතුමා ගැන විස්තර කරන කොට වන්ස කතාව කියන ප්‍රධාන ගුණලක්ෂණ තුනක් රජතුමාගේ තිබිච්ච. මේක මට පේන්නේ අපේ රටේ හිටපු පාලකයිෙන් සත්පුරුෂ පාලකෙන් සත්භාවයෙන් පාලනය කරන නායකයෙන් තුළ තියෙන ගතිලක්ෂණ තුනක් හැටියට අප ඉතිහාසය රචනා කර යතිවරු විසින් දැ ද්දේ. දස තුමාගේ තිබිච්ච පලවෙනි ගුණේ තමයි සත්පුරෘෂ සංග්‍රහය හොඳ මිනිස්සුන්ට සංග්‍රහ කරන එක ඒනේ හොඳ නොහොඳ කියන හැමකෙනටම නෙමෙයි සත්පුරුෂයන්ට සංග්‍රහය කිරීම ඒතුමාතුළ තිබිච්ච ගුණ ලක්ෂණයක් හැඩිට පෙන්ඩනවා. එකන සත්පුරුෂයන් තමයි සමාජයකට අවශ්‍ය සත්පුරෂයන්ට සංග්‍රහ කිරීම සමාජයක් ඉදිරියට ගෙනට තදබල් ලෙස බලපාන. එත දසත් පුරුෂයන්ට සංග්‍රහර ක්‍රීමෙන් තමයි සත්පුරුෂයන්ගෙන් සමන්විිත සමාජයක් නිර්මාණය කරන්න හේතුකාරක වෙන්නේ. දෙවැනි ගුණ ලක්‍ෂණය තමයි අසත් පුරුෂයන්ට නිග්‍රහකිරීම. එතු පාලකෙක් හැටියට බුද්දස් රජුත්තුමා ඒ වැඩෙත් කරා. තමාගේ මිත්‍රයාද තමාගේ සතුරදගෙල බලන්න නැතුව අසත් පුරුෂණන් හුගාව. සමාජයට හිතකර නොවෙන ගති ලක්ෂණ තියෙන නම් ඔහුට නිග්‍රහ කිරීම ඔන්නන ප්‍රතික්ෂේප කිරීම. අසත්පුරුෂයන් දුරස් කිරීම නිග්‍රහ කිරීම බුදුදස්රජජුරුවන්ගේ පාලනයේ තිබච් විශිෂ් ක්ෂණයක් හැටියට මේ වන්සකතාමගේ අපට පෙන්නලා දීලත්වයනවා. තුන්ව නිකාරණය තමයි වෙදකම ප්‍රචලිත කිරීමැනේ සෞඛ්‍ය සම්පන්න භාාවය ගැන අවධානය යොමු කළා ගිලනුන්ට වෙදකමින් සැලකීම කියන ගුණයත් රජතුමා විසින් ප්‍රශලිත කලාා එතුවට මේවා සනාත කරන්න්න ඕන කරන පුරාවිද්‍යාත්මක සාක්ෂි තිබෙනෝ ඒ පුරාණ රෝහල්වල්ල සාක්ෂි ඒවාගේම ඒ රෝහල්වල්ල පාවිච්චි කරපුුවර ඉමර්ශෂන් තරපි කලකෑන්නේ තෙල්වල ගිල්වා තැබීම අයවට අවශ්‍ය කරන ගල්වලින් හදපු මනුෂ්‍යයන්නේ බහා තබන ඔරු මේ වගේ දේවල් පුරාවිද්‍යාත්මක වශයෙන් ස්ොයාගන්න පුළුවන් වල තියනවා ලංකාවෙක් හිප තැනකම ඒ වගේ පුරාණ රෝහල් පිළිබඳ නෂ්ටාවශේෂ අපට දකින්න තියනවා ඉතින් මේවා බුදදස රජත්තුමාම රටේ සියලුම අයගේ සෞඛ්‍ය සම්පන්න භාාවේ පිළිබඳ හඟා කුනන්දුවෙන් කටයුතු කර බව පෙන්නුම් කරන්න අපට සාක්ෂි තියනෝ. එතකොට රජ්වරෝ ගැන හුඟක් කතා තියනවා ෙනුවන් අපිදන්නන්ුවර පට ගන්නවට නායකුට වැදගං කරයි කියලා. ඇතිඔයි නනායාගේ කතාව පිළිබඳවත් විද්වත්තු අත්තර මත්ත බේද තියනවා ඒ නැක්න න නාග කියලා කිවට නාග වඋනා ගෝත්‍රික ක න් ඩෝන නාග ගෝත්‍රිකන අපි නාගයෝ කිය අඳරන ටක් ොට යන කොටසක් හිටයන එති මේ නාග සම්ප්‍රදායකෙනෙකුට තමයි ඒ නාග කණ්ඩායමක ට අයිතිකෙනෙකට තමයි රජුරෝම ප්‍රතිකාරය කරය කියන එක වෙනවා මොකද නාගවරු. ගැන අපේ ඉතිහාන්සේ පුරාමතියන සබධතාව ඉතාම වැදගත්. නමුත් අපි මුලඉදලම කිව්වා මේ යක්ෂහ නාග කියන අනන්න්‍යතා වන්නේ ඉතාම පුරාණ කාලයකඳල්ලා ඉන්දිියාවේ කඳුකර පලත් තුළ ජීවත්තුනාය. ඕන් පොදුවේ කීරාත කියන නමින් නැදින්න එවවාය. ලංකාේ් සෙල්ලිපියක, කීරාත නමින් හදුන්න පු කෙනෙක් ප්‍රාදේශික පාලකයේ හැටියට කටයුතු කරපු හැටි හෙමම්ඩරිිාක මහත්මය පෙන්නලදීලති න සෙල්ලිපියක සඳහන් වෙනොයි කියලා. එතකොට මේ මේ නාග කියලා කියන්නේ ය ඒ ඒ චෝදනා මොකයෙන් කතා කරන අය සඳහන් කරන නාගවරු නෙමෙයි මේ ලංකාව මාපි කිව අවරුදු දදාහකට පිට කාලයකෙන්දලා නොයෙකුත් සංක්‍රමණ නවශිලායුගේෙ අන්ඳුන්න කාල පරිචේදය තුළ ගොඩබින් අතරනො එක් සංක්‍රමණ ඇතිවුණ සංක්‍රමණසාහ නිි්ක්‍රමණ අපේ රටනු තෙරියට අන්ඩ ඇති මේ සංක්‍රමණ හා නිශ්ක්‍රමණ නිසා ජනගහන සම්මිශ්‍රණ ඇතිවලා තියෙනවා ඒක ජීව විද්‍යත්ම කවශය නොදැන් පෙන්නු කර තියෙනවා. ඉතින් මේ අපි නාග කියල කියන්නේ මේ ඇසෑමය ටිබෙට් පලාත ඉඳලා මේ සංක්‍රමණයවුුණු නාග පිරිස් ගැන තම අපි මේ කතා කරන්න එම නැතුව වෙන කොහැරි තැනක තියෙන මතවාදයක් නාග කියන නමත් එෙක් පට බැඳල කරන මතවාද කුඩා පිරිසක් දියුණු කරන මතවාද ගැන නෙමේ අපි මේ කියන්නේ අපි මේ කියන්නේ මේ ඒ ඒ ඉතිහාසේ පුරා සිද්ධවෙච්ච අකන්්ඩ ක්‍රියාපිලිවලට අයිති ක්‍රියා වලීන් හැටියට මේ රටට අවශෝෂණය වුණු ජනකණ්ඩායන් ගැන එතකොට දැන් බුද්ධ දහස රජත්තුමා නාගේකුට ප්‍රතිසස් මේ ප්‍රතිකාර කරයි කියලා කියන එක එක වැදගත් නිමිත්තක් හැටියට ඉදිරිපත් කලලා තියෙනවා නාගේෙකුට සැත්කම් කිරීම. එතකොට මේ හැලට් කා කියන ඉති ඉතිහාසක්යක් නෙමහු ඇත්තවච තිහාස දර්ශනක හැලට්කා එක වෙලාක කිව්වා මේ ඉතිහාසය ලියනකොට්ට යම්කිසි නිමිත්තක් ඉතිහාස ලියන කෙනවිසින් තෝරාගන්න කොට පුොද ඉතිහාසය වරණාත්මක දෙයක් තෝරාගෙන ලියන්නේ ඔහුට යම්කිසි වැදගත්භාවයක් තිබුණුත් විතරයි ඒක සඳහන් කරන්නේ. ඉති ඒ හින්දා මේ ඉතිහාසයට ගුදුරුවන්නේ ඉතිහාස රචකයා වැදගත්යයි සලගෙන සිද්ධි පමණයි. ට ඒ අපට වැදගත් වනයි කියලා ඉතිහාස වැඩක්නෑක රචකයාට වැදගත්වෙන්න්නඩ නේ. හෙමර අත් ර්චකයාගේ සංකල් පාාවලේට අයිඩියෝජිකට ප දත් අ ුග්‍රහ දක්ුණන කෙනනාටක වැදගත්වෙන්න්නට පුළුවන්ගේ සමාජයේ පවතින සමාජික දේශපාලිනිික මතවාදට අයිඩියෝජි කෙල්ලපි කියන්නේ ඒකට පක්ෂපාතියකක් වඩ පුලන් එතකොට මේ මේ විශේෂයේම නාගේෙකුට බුදදස රජුර ප්‍රතිකාර කිරීම තෝරාගෙන ඉදිරිපත් කිරීම එක්තර ආන්දමක ඓතිහාසික රූපකයක් හැටියටයි අපට පේන්නේ. මොකද මේ නාග කියන කට්ටත් එක් තිබිච්ච සබඳතාව ඉතිහාසේ නොෙක් තැන්වල නොයෙක් රූපවලින් අපට පේන්න පටන්ගන්න. එකඒක ඒ හින්දා අපට බොහොම වැදගත් මේ නාග කියන සංකල්පය ගැන නිරන්තරයම නිරන්තරයම සාකච්ඡා කරමින් ඉදිරියට යන්ඩ. ඔකට බුදස රජතුමා හොගක් වැඩ කලාා හ අවුරුදු විසි නමයක් ඔෝගේ පියාටත් වඩා ගේ සීියටත්වැඩ සිය විසි හතයි අයතොකොට සීියගේ ඊට පස්සේ අප මේක වරනාාවේ රජ සි අටයි ස තාත්තා නමයයි මෙයා විසි නාමයයි. එක ඇනේ සීයි කිර අත්තටයි වැඩි කාලයක් මේ බුද්දස රජුරු රාජ්‍ය කලා. ඉති මේක වෙන්න හේතුව නුවන්. පිට නවතත් කෑන්න්න තියන්නේ බුදු දස රජතුමාගේ රාජකාලයේදී පවා මේ ගුපත අධිරාජ්‍යය ගුප්ත වෙළදාම ප්‍රචලිත වෙලක් තිබුණා ලංකාවෙනුත් ගුප්ත කාසි වාර්තා වෙලා තියනවාස්ට කොඩ්ඩ්‍රින්ටන් මහත්මයා ඉතාම විශිෂ්ට පොතක්කිව ලංකාවේ පුරාණ කොයින්සන් කරන්සි සිලෝන් කියන පොතට මැතැට නමසේ විසි දෙකේ ප ප්‍රකාශයට පත්ව වනේ කොඩින්ට මහත්නැගේ පොතෙත් ලංකාවෙන් වාර්තාාවුණු ගුප්ත අධිරාජ්‍යයන්ගේ කාසි පිළිබඳව සඳහන් වෙලක් තිබෙන නම අවාසනාවට වගේ වකක්වත් කොයි තැනෙන් හම්බුනාද කියනක වාර්තා වෙලා නෑම තිබිල තියෙන කොළඹ පැරණ බඩු විකුණන්න මිනිස්සුගව හිගල කොහෙන් එව ලබාගත්තද කියනක ගැන හොයාගඩ නෑ විශේෂම දකුණු ඉන්දයාාවනුත් එ මේ ගුප්ත අධිරාජයට අයිති කාසි හම්බ වවා ඉතාම දුරුවලයි ඒකට හේතු මොද කියෙල්ලාට තෙරෙන නෑ. නමුත් ගුප්ත කලාව අපේ මූර්ති කලාවට තදීම බලපෑවා. අපේ සමහර මූර්ති ගැන අදහස් ප්‍රකාර්ශ කරන කලායිතියා සැඥක කියයනවා. ඒ මූර්තිවලට දවිශේෂම බුද්ධ ප්‍රතිමාවලට ගුප්ත ශෛලියයේ බලපෑමක් තියෙන්ට පුළුවන් වාස්තු විද්‍යාවට, ගුප්ත ශෛලියයේ තියෙන්ට පුුවන් එකම පේන්නේ මේ කාලය තුළ ආගමන විගමන පැමිනීම් හා නික්මයාම්, න්ත ති එත සමුද්‍රගුප්ත රජතුමාගේ අලහබාත් ප්‍රශස්්තියේ ලංකාව ගැන සඳහන් කරලා තින සඳහනත් අප එකා ඇතකින් පෙන්නුම් කරනවා ඒ රජවරු ලංකාව ගැන හොඳ අවබෝධයකින් සිටියයි කියන කාරණය. එතකොට බුදුදස රජතුමාගෙන් පස්සේ රාජ්‍යයට පත්වෙන්නේ බුද්දශස රජතුමාය කන තත් වැදල සිදධියක් වුණ නුවන්. කාල්ලෙ දම්ම කිත්ති කියලා හාමුදුර කෙනෙක් කිටියා මේ හාමුදුරුව ොමොකද කළේ මේ පාලියෙන් තිබුණු බෞද්ධ සූත්‍ර මේ අට්ටකතානෙේ පාලි ත්‍රිපිටකේතියන සූත්‍ර ඒ ධම්ම කිත්ති හාමුදුරුව ොමකද කරේ ත්‍රිපිටකේ සිංහලට පරිවර්තනය කරන්න පටන් ගත්තා මහාවන්සයත් මේක කියල තියෙනවා මහවන්සයක තැනක කියනවා සුත්තානි පරිවත් තේසි සීහලාය නිරෘත්තියා කියලා. ඒ ඇන්නේ සූත්‍ර ත්‍රපිටකේතියන සූත්‍ර මේ දමකිත්තිකයෙන් හාමුදුරුව සිංහලට පරිවර්තනය කරන්න උත්සාහ ගත්තා. මේමත් තුළ යම් කිසි දේශපාලනික කාරණක්තියනෝ. දැන් අපි දන්නවා බෞදධ දැ. අට්ටකතානේ සිංහලෙන් තියෙන්නේ අටු ආාවතමයි සිංහලෙන්තියෙන්නේ බි නුග්‍රහරගණ්ඩේවටගෙන සිංහලෙන් තියෙන්නේ ඇතුර මහිදු ම හරතාතන් වස සිංහ රැගෙනාපු දරම්ම ඇත්‍ර පිටක ධර්මය ඒ පාලිභාෂාවම තිය නොදව පාලික කියන්න කියම් හුගක් දෙනගෙන නෑන පාලි නෙමෙේ මේක මාගදී භාෂාව මේ මෑතකාලේ ලොකු රැල්ලක් මේ සමාජයේ යනවා. දුරාන් වහන්සේ ධර්මය දශනා කළේ මගදී භාෂාවයෙන් කියලා. ඉති මේක මේ අපේ ශ්‍රාවකින්ට විස්තර කළ දැඩු හරිඒක හරි මගදී භාෂාව කියනෙ මඟදේ විහාරවුණු භාෂාව. හැබැයි මඟදේ එක භාෂාවක්න මේ විවාහර වනේ. තැන් අශෝක රජතුමා ලියන්ඩ ගත්ත භාෂාවත් අපි කියන්නේ මාගද ප්‍රාකෘතියක් කියලා දැන් ඒක අශෝක සිෙල්ලිියයක් අපිගත්ොත්තේම අපිකම රුමෙන්ද සෙල්ලිපිය දෙවාන පියේන පියදසින ලාජින වීසති වසාබිසිතේන. එට ගන්න දඒයි භාෂාාවලන්න දෙවාන පියේන පියදසින ලාජින වීසති වසාබි සිතයෙන් ඒකත් මාගද ප්‍රාකෘතියක්. ඒවන් මේ සුතන් ඒකන් සමයම් භගවාසාාවත්්‍යයන් විහරතීකුහම ඒකත් මාගද පාකෘත්තයක් දැ අසන කෙනටම තේරණන මේ ප්‍රකෘත් මේ භාෂා දෙකක් කියන එක ත් මූලේක වෙන්න පුළුවන්. ඇති මාගදී කියන භාංෂාව ඉතා පොළු ලෙවෙයි ප්‍රාකෘත ගණනාවත්තියනවා. පාලි භාෂාවගත්තත් උත්තර මාගදී පාලිය හා බටහිරමාගදී පාලිය ගැන් එවැයි සුළුසුළු වෙනස්කන්තියනෝ. දැන් අද දකුණු පල්ලාතේ මිනිස්සු කතා කරන භාෂාවයි . අනුරාධපුරේය කතා කරන භාෂාව අගන විදි වරගන විදි්‍යාතර වෙනක්තියනවාේ දැන් අපිට කිවොත්වේ සකලයෝ අබන්්ඩය කියලා අපේ මේ කොල්බින්න ලමෝ දන්නද කකලයෝ අබන්්ඩ කකලය අමනවා කියන කුරල් වෙල වඩ කියන නද. එතකොට මාලු අහිනක්වේයනගේල දකුණු පල්ලාාජාය කියන්න ත මාලු අහිනක්වයෙනකට අපේ ළමයිට තේරෙන්නේ කියැන මාලු රංචක් හැක් විදිට කරන්නකිව දුණ හැක් විදියට කරන්නගේ හැක් කියලගන්න වෙන දහසක්නේ මේ දැන් අපි ඔය දකුණු පාල ඇති ගයාාමික කියයෙන අන්නර කොස්ස කයිුරු ඔවඩ ඇති හරි කයිරුවගලා ැනට උසට බඳින තාපය ඉ එක දන්න නැහැ අනුරාජපුරයාය එතකොට ඇර මේ ප්‍රාදේශික විහාරය අතර වෙනස්කං තියෙනවානේ ඉතින් ඔය පාලිභාෂාවගත්තවොතුන් දැන් ත්‍රිපිටගේතින්නේ පාලිභාෂාවක්න එතරට පාලිය මාගදී භාෂාවක් එක මාගද ප්‍රාකෘතයක් එතකට දැන් අ ඒෙත් ඔබ සභාගුණන් වැඩසටහැනදි තරුණයක් අපෙන් ඇහ්වා මේ මාගදී භාෂාවෙන්න්නේ මේ බුදුරාණන් වහන්සේ ධර්මය දේශනා කල්ල තියෙන්නේ ඔයි මාගද තමයි මං ඒවෙලායිත් පැදි කල මාගදී කළ කොමක පුළුල් පරාසේක විහිදන එකක් එක පාලීය තියනවා එතකොට අශෝක මාගත ප්‍රාකෘතය තියනවා තව අවභාෂා තියනවා ඒ ගොඩක් මාගදී භාෂාවල් ලංකාවටත් තාව ලංකාවට තවා ඉතිං ඇත්තෙන්ම දැන් ඒ මේ මේ මාගදී බා පාලියෙන් තිවිච්ච මේ බෞද්ධ සූත්‍ර තෙරුම්ගඩ් බැරිනිසාේ සිංහල අටවාලිවේ ේර ිනිසුන් බාසාව සිංහලි හල භාෂාව කිසිම තරුමක්නෑ නෑ දැන් ඉංගලිෂ් වලින් තිවිච්ච පොතක තියන කරුණු පැහැදිලි කරට සිගලෙන් පොක් ලවවා තයි පාලියන්ති විච්ච ත්‍රිපිටකට සිංහලෙන් ටවාල අටාව වලි පැදිලිකරීමටනේ ත්‍ර පාලි වචනය ලියලා ඒකෙන් අදහස් කරන සිංහ දේ මොකක්ද කෙනෙක ලියේනවා. එතකොට ඒවා මහා විශාලවන් මේ මොන දන්දට්ටකතා කොරුන්දී මහාපච්චරී සාමාන්‍යයවෝ ඇතැක්ගේෙ උසට මේ අටුව අතා තිබුණගලක් කියනවා ජන සමාජයේ පලිතාගරන ය මතු හ දන එතකොට සේ සීහලට්ට කතා ලිවීම දැන් දීප භාහසායගේ ලනිකයන්නේ සිංහල භාෂාවටඇතු මහිතුමාරතන් වහන්සේ වැඩමගල්ලා දීපේ දනන්ගේ භාෂාවෙන් ධර්ම දශනය වන්වහන්සේත් සිංහල භාෂාවෙන් තමයි ධර්ම දශනා කළේ වඋන්හන් සිංහල ඉගන ගණඩඇති. එතකට මේ සිංහල අට්ටුවා කියන්නේ අ නිරුක්ති කතනය කරල ලියනේ වනි ධර්මය හැබැයි දම්මගිත්ති හාමුදුරුව ොකදකරේ. පාලි ගද ප්‍රාකෘතියන පාලියකන්නේ ඒ පාලියන්තයෙන ත්‍රපිටකයේ සූත්‍ර සිංහල්ට පරිවර්තනය කරන්න උත්සාහයක් ගත්තා. දැ මේකද අපට පේනෝ යම්කසි සසලවීමක් සිද්ධ වෙලා තියනය කියලා මේ හාමුදුරු කරන්න ගත්ත මොහන්සියෙන්. හරි අපි දන්න ඇත්ත වශයම ඇතුළ තියන සැඟවුණු කාරණය මොකක්ද කියලා නමු අපි බලමුම ඉස්සරහට වෙන්ඩයන්නේ මොකක්ද කියන්න කාරණය. ඒකද අපට පුළුවන් මේ ධම්මකිති හාමුදුරුව මේ කරන්න හදපු වැඩේට සමකාලීන බෞපුුද්ධ සාසනය සහ භික්‍ෂූන් වහන්සේලා දක්වපු. විශේෂයම මහාවිහාර පාර්ශවය දක්වපු ප්‍රතිචාරය මොකක්ද කියනකට දැක ගැන්ඩ පුුවන්කම ලබෙනව යි චුට්ක්ඉස්සහට තල් වෙල ගි හම. ැ මේ අපට පේනවා මේ වංසකතාවත් සඳහන් කරනනි ධම්මකිති භික්‍ෂුව සූත්‍රය පෙරලන් හැදුවගළ සිංහලටතුරඒ ඒ ඒ අයිතිහාසික නිමිත්තක් නැතන ඒ එක කියන්නන්නේෑන. ඇ කියන්නේ අනිගේ බද්ධදසරජර කාල සිද්ධවෙන්නේ බදසරජුර සාාර්ථ සංග්‍රහය කල්ලා අපේ තියෙන වෛද්‍ය ශාස්ත්‍රය ලේඛනගත කරා එහෙම කරලා බුද්ධදස රජ්ජුරෝම උනන්දුකරවන්ඩ ඇති මිනිස්සුන්ට තතාගත බුදුරජාණන් වහන්සේගේ දේශනාව ස්ෝභාෂාවෙන් දැනගන්ඩ ඒ සූත්‍රටක සිංහලට පරිවර්තනය කරන්නගල ඉල්ික් ඇතිවවෙන්නඩත් පුළුවන් භික්ෂූ වහසේ කෙනෙක් ඒවාගේ වැඩක් රජ්‍යන ග්‍රහනතුව පටගන්න ත්නෑ මහාවන්සේ ඒ උලුප්පල ප්‍රකාශ කරටත් හේතුත්තයෙන්ගේන මහවන්සේ ලියවුුණු මහාවිහාරයටත් එක දැනෙන නිමිත්තක් බවට පරිපත් වෙල තියෙනවායි කියනෙ කා අපට පේනවාම්. හො නිනුවන් බුද දස රජුරු වරුදු විසි නමයක් ඉතාම සාර්ථකව වැඩ කටයුතු අරංගයඇතුමා කරපු විශාල වැඩ කොටස. ශාල වැඩකොටස මහාවන්සේම කියනවා ඒක කියානිම කරන්න බෑයි කියලා මේ වගේ කෘතියක එතන විසාාල වැඩකොටසක් කර නමුත් අපට මේ වැඩ සටහන කියන්න පුළුවන් එතුමා කරපු වැඩ අපට හකළු අදක්වඩට පුළුවන් සත්පුරුෂ සංග්‍රහය අසත්පුරුෂණී ග්‍රහය සහ ගිලනුන්ට වැදගමින් සැලකීම ත සත්පුරුෂ සංග්‍රහය කෙලකිව්වාම වැැව්වාමුණු කරවීම ඔන්ට ගෙවල් දුරුවල් ලබාදීම ඒ සියල්ලුම ේවල් එකට අයිතිී ඒවගේම සමාජයේ තින ආහාපත අදූර දර්ශී භාවේ තුරන් කිරීමටත් රජුරු නීතිය ක්‍රියත්මක කරන්න ඇති ඒවාගේ මිනිසුන්ගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් මේ රජතුමා වැඩිපුර අවධානයක් යොමු කළ බවත් අපට පේවාඒ අවුරදු විසි නමයක් තිස්සේ ඒ රජ්ජුරුවන්ට ඒ දැහැමීම් මැදහත් සමතුලිත පාලනයක් ගැෙනන්න්න පුළුවන් වනේ ඒ කාරණය නිසායි ක ලි දන්න ලාන් බුද්ධදස රජුර අපි කියනවාන න ට කියල වචන තිේන න අලුද්ධයක් නිර නිර්මාණ ශීලි රජක්කෙනකත්ට පයවනමුද. එතුමාගේ කාලයේදේ දම්මකිත්තේ හාමුදුරු සූත්‍ර. සිංහල භාෂාවට සීහලාය නිරුත්තියා කියලා වන්සකතාව සඳහන් වෙන්නේ ඒ සිංහල භාෂාවට එ පරිවර්තනය කරන්න ගත්ත මහන්සය රජුරුවකට උන්දුුවෙන්ඩ ඇති. බුද්දස රජතුමාගේ අවුරුදු විසිනාමයක සාර්ථක පාලනයෙන් පස්සේ අපිට ඊළඟට උදාවෙන්නේ තුමාගේ වැඩි මහල්ලුපුතා උපතිස්ස රජතුමා. උපතිස්ස රජතුමා රාජ්‍යභාවයට පත්වනවා. උපතිස්ස රජතුමාත් ඉතාම ස්ථාවර පාලනයක් අරගෙන යනවා උපතිස රජතුමාගේ කාලේ තමයි ඉතාම වැදගත් සිද්ධිය වෙන්නේ මොකක්ද මේ බුද්ම රටේ වැදග සිදි කීපයක් ව නො අප එක හිමින්සරේ පෙළගස්සල අපි කතා කරමු උපතිසිස රජුරු අවුරුදු හතලිස එක වගේ කාලයක් රාජය කරන කවු හතලිස එකක් රාජය කරනවා. තුන්ේ හැට පහහිදලා ක්‍රිස්තුවර්ශ හාර්සය හය වෙනකං හගේ රාජ්‍යකාලේ පතිස්වගේ ඥාතිත්‍යයම කදස බද සර මතක බද්ධ වැඩි මල්පු අඩිමපු වැඩි හල්පුතා එතවඩ තුන්සිේ හී රජවරු මේ සැහන ඒ පරිච්චේදය තුළ සෑහෙන්න කල් රජකං කර ඒ හන අවරු යවාක නි තුල නමුත් මේ රජතුමා ක්‍රිස්්තුවර්ෂ තුන්සිය හැට පහ ඉඳලා ක්‍රස්තුවර්ශෂ හාරසී හායවෙනකං රාජ්‍යය පවත්තාගෙන ගියා. පති ර ව දි කල්ලා කාල දුර් භික්ෂක් ඇති වුණ එකකටත්ව ඉතා සාර්ක මුහුණ දුන්න රජුර මෙහම දෙයක්කරන ද රජර වුදු හතරිසය පාලිකර රජගෙන දුර්භික්ෂක් ඇතිවන හද රද න රජු භක්ෂ හ හ ස්වාම ම තරම් උදව කරන පන්ල් වලට තරන ධර්මික කටයතු කරනවා සමාජයේ ධර්මික භාවට ගෙනන්මන් වැඩ කරනවා මොකද මේ සමාජයට කරදර කරන්නේ මේ දුර්භික්ෂ ඇතිවෙන්නේ අපි මෙහෙම දැහැමෙන් සෙෙන් රජරන කොටත් මේවා කර ස මා. ඇතිවෙන්නේ ඇයි මේ මෙම වෙන්නන්නේ මේ ධර්මය බලපෑමක් මෙට නැද්ද. කෙලා රජුරු කියල ප්‍රශ්න කරනවා මේ ඉති මංහිත සොමි හන්සල්ලගේ මංහිතනය රජවරු ආදර්ශයට ගණ්ඩුවන.න අදත් ගිහිල් අපට අහඩ පුලංගඕන්න.ඇයි. කියන ඇති එනිසා මේ ස්වාමන් වහන්සේලාගේ සමාජයට ලක සේවය සිද්ධ වන එක රජවරගල්ල හෙමහන්නන්නේ ඔබහන්සල්ලා මේ මෙම දෙේවලට කියන පල ර මචර හදින් පල්ලර දිම වැවවාම හදනවා ම පන්සල් වලට උදව කරනවා දව නීතිය අරක්ෂා කරනවා මෙහම තියදදි තයිමගේ මේ දුරර් භික්ෂක් ඇතිවන්න. එතකොට භික්‍ෂණ වහන්සේ ලක්කනවාඒවෙලා විදි කියනවා අර ගංගාරෝහන සූත්‍ර උත්පත්තිය කියලා ඒ ගංගාරෝහණ පූජාගන පිරිටගටන්ගන්නවා මේ කියන්න්න ඒ ගංගාරෝහණ පූජාව පටන් අරගෙන ඉට පස්සේ ඒ පූජාව කරාට පස්සේ ඒ දුරභික්ෂ සමාජ ඉතිපිච්ච අනතුරදදා ඉතත්වය මග හැරී ගයි කියලා ඉතිහාසේ වාර්තා කලත් තියෙනවා ඉතිං අපි ඉන් පස්සේ එන කතාව එක ඉතාම ඉතිහාසට වැදගත් ඉන් පස්සේන රජවරු සහ ඒ රජවරුන්ගේ කාලවල සිද්ුවවෙච්ච සිද්ධී සමහරේවා අත් අද අපට මේ ඉතිහාසය කතාගරඩ මූලික වෙන්නෙත් ඊ පස්සේ රජවරුන්ගේ කාලවල සිදුවවෙච්ච ඇතැම් සිදුවී. හරි හම බොහොම ස්තුති මහචරිතුමා දුරබෑහර ගෙවාගන බොහොම දුෂ්කර ගමනක් ඔබතුමා තොප්තිි කල් ප්‍රදේශ හිටියත් අපිත් එක්ක හැම සනුදම සම්බන්ධ වන්න පැමිණීම පිළිබඳව අපත් බලාපොරොත්තු අපි කලින් කිවගේ බුතුමත් එක්ක සම්බන්ධලා වැඩ ස්්‍රානක් දෙක් එෙහි නංකරන එක ඉතින් අපේ ශාවක ප්‍රතිාර ප්‍රේක්ෂ ප්‍රතිචාරය සඳහා අවශ්‍යයි එමනංස පරිස්සමින් ගිහින් එන්න හරිෝන්ි ගට සය අල්ිට ටස්ට තානෙ හම්ේ සු්‍රරාත්‍රිය